ගහකොළ අතරේ හුස්ම හොයන රේඩියෝ යාත්‍රිකයා. www.krushiradio.lk දෑහිතකාමී පෙරගමන් කරුවන්ගේ විද්‍යුත්තාමන්ත්‍රණය. හරිත මන්සල. අයිබෝවන්, හරිත මන්සල වැඩස්ටාන ආරම්භ කරමින් අද දවසේ සත්තු නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සම්පත්දායකත්වෙන් සත්පාලනයේ තවත් රසවත් මාතෘකාවක් පිළිබඳව ඔබට කරුණු ඉදිරිපත් කරන්නටයි සූදානම් වෙන්නේ. අද හරිත මන්සල සඳහා සම්පත්දායකත්වය ලබා දෙන්නේ සුපුරුදු විදිහටම සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා සම්බන්ධ නිලධාරී මහත්මියක්. ඇය සත්තු නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පසු සම්පත් සැලසුම් හා ආර්ථික අංශයේ පසු වෛද්‍ය නිලධාරී අනුෂ්කා ලෙනගල මහත්මිය. අනුෂ්කා ලෙනගල මහත්මිය, ආයුබෝවන්. ආයුබෝවන්. දැන් අනුෂ්කා ලෙනගල මහත්මිය, මේ හරිත මන්සල වැඩසටහනට අද හාහා පුරා කියා පැමිණුණු ප්‍රථම දවස. ඔව්. අපි මේ මාතෘකාවට යන්නට කලින් අපි මාතෘකාව තාම පැහැදිලි කරලත් නැහැ. මාතෘකාවට යන්නට කලින් මේ ඔබතුමියගේ දැන් සේවා කාලය පිළිබඳව සහ කොයි ප්‍රදේශවලද රාජකාරී කටයුතු කළේ, මොන වගේ රාජකාරී කටයුතු කරේද කියන කාරණය පිළිබඳව පොඩ්ඩක් කෙටියෙන් කරුණු විමසලා බලමු. මොකද අපේ හරිත මන්සල වැඩසටහන සඳහා ඔබ අමුත්‍යක් නිසා. ඔව්, මම 2016 වර්ෂයේදී තමයි රජයේ පශු වෛද්‍යවරියක් විදිහට රාජ්‍ය සේවයට එකතු වෙන්නේ. මුලින්ම මම පත්වීම ලබා ගන්නේ ත්‍රිකුණාමලය ප්‍රදේශයට. එහිදී මගේ ප්‍රධාන රාජකාරියක් වෙන්නේ අපිට එහි තිබුණා සත්තු ගොවිපළවල්. ඒ ගොවිපළවල් සම්බන්ධ කටයුතු තමයි ප්‍රධාන වශයෙන්ම කරන්න සිද්ධ වුණේ. කුකුළු ගොවිපළවල්, ඒ වගේම කිරිගව පාලනය, ඒ වගේ දේවල් තමයි ඒ පළාත්වල ඉන්නදී කරන්න ලැබුණේ. දැන් අපි මේ සාමාන්‍යයෙන් බලනවා නම් ඔබලා සත්ව පාලනය පිළිබඳව කතා කරන විට ඔබ දෙපාර්තමේන්තුවේ මේ මැද රට ප්‍රදේශය, ඒ වගේම වියලි කලාපයේ සත්ව පාලනය යනාදි වශයෙන් කතා කරන විට මේ කඳුරට ආශ්‍රිත ප්‍රදේශත් එක්ක බලන විට, එහෙම නැත්නම් තෙත් කලාපයේ වෙනත් ප්‍රදේශත් එක්ක බලන විට, ඔය ත්‍රිකුණාමල ප්‍රදේශයේ සත්ව පාලනය කිරීමේ කිසියම් හොඳ විභවයක් තියෙනවද, පහසුකම් තිබෙනවද, නැත්නම් ඒක තරමක් දුෂ්කර කාර්යයක්ද අපේ ගොවි ජනතාවට? ඇත්තටම දැන් අපි මේ පළාත නුවර ප්‍රදේශයේ වගේ උඩරට ප්‍රදේශයේ කතා කරොත් ඒ වෙද්දී අපිට මේ ඉන්ටෙන්සිව් ෆාම් සිස්ටම් කියන එක ගොඩක් වෙලාවට දකින්න හම්බෙනවා. නමුත් ත්‍රිකුණාමලය වගේ, කියන්නේ අපි ඒ වගේ ප්‍රදේශවල, උතුරු නැගෙනහිර ප්‍රදේශවල ගොඩක් වෙලාවට දකින්න හම්බ වෙන්නේ එක්ස්ටෙන්සිව් මැනේජ්මන්ට් එක. එතකොට ඇත්තට මේ වෙලා ඒ වගේ අපි ගව පාලනය කරද්දී ඒ තියෙන සම්පත් එක්කලා කිරිගව පාලනය වගේ දෙයක් කරද්දී අපිට ලොකු කිරි ප්‍රමාණයක් ලබා ගන්න හැකියාව ලැබෙන්නේ නැහැ මේ ප්‍රදේශවලට සාපේක්ෂව. ඔබ කියන්නේ අර මේ ප්‍රදේශවල, කියන්නේ කඳුරට ආශ්‍රිත ප්‍රදේශවල සූක්ෂම ක්‍රම. ඔව්, සූක්ෂම. අර ප්‍රදේශයේ නිදලි ක්‍රම. නිදලි ක්‍රම. නිදලි ක්‍රමේදී ඔබ කියන විදිහට නිෂ්පාදන ඉලක්කයන් විදිහට බලපුවාම අඩු නිෂ්පාදන තත්ත්වයක් තිබුණත් මේ ඔවුන් නඩත්තු කිරීමේදී යන වියදම් පැත්තෙන් බලද්දී, ඔව්, නඩත්තු කිරීම වියදම් ඉතාම අඩු ප්‍රමාණයක්. කියන්නේ ඒ කියන්නේ ඒගොල්ලෝ සාමාන්‍යයෙන් නිදැල්ලේ යවනවා කෑම හොයාගන්න, වතුර දේවල් නිදැල්ලේ යවල තමයි කරගන්නේ. ඒ නිසා යන වියදම ඉතාමත්ම අඩුයි. නමුත් සාමාන්‍යයෙන් කිලෝ ලීටර් 1.5-3 ඒ වගේ ප්‍රමාණයක් තමයි දවසකට බොහෝ විට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ස්වභාවික පරිසරයේ, ඔව්, සමත පීට වඩා හොඳ ක්‍රමයට නිසි පෝෂණය ලබා දීලා අර අපි කඩ් ඇන් ෆෙඩ් සිස්ටම් මේ වගේ දෙයකට යන ගොවි මහතුරු තින්න ඔය ප්‍රදේශවල, එතකොට වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගන්න හැකියාව තියෙනවා. දැන් මේ ස්වභාවික පරිසරයේ තිබෙන ආහාර ද්‍රව්‍ය ගැන සැලකුවොත්, එහෙම තනකොළ වර්ග, වෙනත් අමු කොළ අතු විදිහට දෙන්නට පුළුවන් දේවල් බොහොම තෙත සහිත හොඳින් අපේ සතුන්ට රස විඳීමට කැමති විදිය තනකොළ වර්ග ගැන හිම ඉදනකොට ත්‍රිකුණාමල ප්‍රදේශයේ ස්වභාවික පරිසරයේ තිබෙන ආහාර ලබා ගැනීමේ හැකියාව කොයි වගේද, දුෂ්කරද? ඇත්තටම දුෂ්කරයි. නමුත් දැන් අපි අපේ ගොවිපළවල් වල නම් CO3 ප්‍රභේද වගේ දේවල් වගා කරනවා. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපිට ඔය පාරවල් වල කුඹුරු ආශ්‍රිත වගේ ගිනි ග්‍රාස්, එතකොට බ්‍රැකීරියා වගේ විශේෂ දකින්නත් හම්බ වෙනවා. ඒ වගේනුත් ඒගොල්ලන්ව පෝෂණය කරන්න පුළුවන්.
ඒ ප්‍රදේශයේ සුළු පරිමාණ හා මහා පරිමාණ සත්ව පාලන යෙදෙන අපේ ගොවි මහත්වරුන් ගෙබිලියන් ගැන සාකච්ඡා කරන විට ඔවුන් පුරුද්දක් වශයෙන් සාන්ද්‍රාහාර ලබා දීමට නැඹුරුතාවයක් දක්වනවද? සාන්ද්‍රාහාර ලබා දෙනවා, නමුත් ඉතාම අඩු ප්‍රමාණයක්. විශේෂයෙන් මහා පරිමාණයේ ගොවි පෙළවල් අපිට දැක ගන්න හැකියාව අඩුයි. හොඳයි. සත්තු සනීප ආරක්ෂාව පැත්තෙන් බලපුවාම, සත්තුන්ගේ වසංගත රෝග නිවාරණ කටයුතු බලපුවාම, දෙපාර්තමේන්තුවෙන් කරගෙන යන මෙහෙය පිළිබඳව ඔබතුමිය තෘප්තිමත් වෙනවද? සත්තු නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පිළිබඳව පළාත් ව්‍යාප්ති කණ්ඩායම් සමග එකතු වෙලා කටයුතු කරනවද? පළාත් කෘෂි පළාත් සත්තු නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක වෙනවද? ඔව්, විශේෂයෙන් වසංගත රෝග ගැන කතා කරද්දී මුඛහා කුර රෝගේ FMD කියන රෝගේ, ඒ වගේම HS හෙමරජික් සෙප්ටිසීමියා, ඒ වගේම බ්ලැක් වාටර් කියන රෝගී තත්ත්වයන් තමයි බහුලව දකින්න හම්බ වෙන්නේ. ඒ රෝග තත්ත්වයන් වලට අපේ සත්තු නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් පශු පර්යේෂණ ආයතනය හරහා එන්නත් ලබා දීම සිද්ධ කරනවා පළාත් කාර්යාලවලට. ඒ පළාත් කාර්යාලවලින් පශුවෛද්‍ය නිලධාරීන්ට එන්නත් ලබා දීම සිද්ධ කරනවා. ඒ මගින් වසංගත රෝග නිවාරණය සඳහා ලොකු දායකත්වයක් ලබා දෙනවා. හොඳයි. හිතුවතුනි, අද අපි සාකච්ඡා කරන්නේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමග සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරලා එහි ප්‍රධාන කාර්යාලයේ පශු වෛද්‍ය නිලධාරී අනුෂ්කා ලෙනගල මහත්මිය අද හරිත මංසල වැඩසටහනට එකතු වෙනවා. අද අපි මාතෘකාවේ අපි බලාපොරොත්තු වන සාකච්ඡාවට දැන් ගමන් කරමු. ඔබ දන්නවා මේ වගාවක් කිරීමේදී මුලින්ම ඉතාමත් හොඳින් තවාණක් රැක බලාගත්තොත් තමයි හොඳ දිරිමත් පැළ සමූහයක් සහිත වගාවක්, ඒත් එක්කම එහි කෙළවර හොඳ බලාපොරොත්තු වන අස්වැන්නක් ලබා ගැනීමේ හැකියාව ලැබෙන්නේ. ඒ වගේම තමයි සත්ව පාලනයේදී කුඩා කාලයේ මේ පැටවුන් නියමාකාරව රැක බලාගත්තොත් ඔවුන්ගේ සනීප ආරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමු කරලා හොඳ පෝෂණයක් සතුන්ට සැපයුවොත් ඔවුන්ගෙන් හොඳ නිරෝගී පරම්පරාවක සතුන් අපිට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. එහි ප්‍රතිඵලය තමයි ඉහළ නිෂ්පාදනයක් ලබා දෙන සත්ව කණ්ඩායමක්, එහෙම නැත්නම් සතුන් රැළක් එම නිෂ්පාදකයින්ට ලබා ගැනීමේ වටපිටාව සකස් වෙනවා. මේ නිසාම අපි හිතුවා කාලයකට පස්සේ මේ මාතෘකාවට අපි අවධානය යොමු කරලා තිබෙන්නේ කිරිගව පාලනයේදී වැදගත් වන වැස්සි පැටවෙකු රැක බලා ගන්නා ආකාරය කොහොමද, අපි මොන වගේ කරුණු වලටද වැඩිපුර අවධානය යොමු කරන්නට ඕනේ, වැස්සි පැටවෙකු රැක බලා ගැනීමේදී ඇයි අපි විශේෂ අවධානයකින් කටයුතු කරන්නට ඕනේ කියන කාරණය පිළිබඳව කතා කරන්න. ඉතාමත් සරලව බොහොම හොඳින් ඔය සාමාන්‍ය සත්ව පාලනයේ දෙන ඕනම පරිමාණයකින් සත්ව පාලනය හා සම්බන්ධ විසින ගොවි ජනතාවට තේරුම් ගැනීමට හැකි වෙන ආකාරයට අපි මේ සාකච්ඡාව ඔබට වඩාත් සංවේදීව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. හොඳයි. කිරිගව පාලනයේදී වැස්සි පැටවුන් රැක බලා ගැනීම කෙරෙහි ඇයි අනුෂ්කා ලෙනගල මහත්මිය වැඩි අවධානයක් යොමු කරන්නට ඕනේ අපි ගොවි මහත්තුරු? ඔව්, කිරිගව පාලනයේදී වැස්සි පැටවුන් රැක බලා ගැනීම ඉතාමත්ම වැදගත් කාරණාවක් වෙනවා. ඒකට හේතුව තමයි අද දවසේදී අපි ළඟ ඉන්න වැස්සි පැටියා තමයි අනාගතයේදී කිරිගවයෙක් බවට පත් වෙන්නේ. අපි අද යාව හොඳින් පෝෂණය කරලා එයාගේ නිසි වර්ධනය නිසි කාලයට ලබා ගත්තොත් එයාව අපිට මාස 12ක් වගේ කාලයක් යද්දි ලිංගික පරිණතියට පත් කරගන්න පුළුවන්. ඒත් එක්කම අපිට මාස 15 වගේ වෙද්දි එයාට AI එකක්, එහෙම නැත්නම් කෘත්‍රිම සිංචනයක් සිද්ධ කරලා එයාව ගැප් ගන්නවලා මාස 24ක් විතර යද්දි එයාගෙන් පැටියෙක් සහ කිරි ලබා ගන්න හැකියාව තියෙනවා. දැන් අපි හිතුවද අපි හොඳින් වැස්සි පැටිය රැක බලාගත්තේ නැතිනම්, හොඳට පෝෂණය කරේ නැත්නම් අපිට යාව ගැප් ගන්නවන්න ගත වෙන කාලය වැඩි වෙන්න පුළුවන්. කියන්නේ මාස 18ක් සමහරක් වෙලාවට අවුරුදු දෙකක් වගේ වැඩි කාලයක් ගත වෙන්න පුළුවන්. එතකොට යාගෙන් පැටියක් ලබා ගන්න, කිරි ලබා ගන්න ගත වෙන කාලය වැඩි. අපිට වැඩි කාලයක් කිරි ලබා ගන්න බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. එතකොට අපිට යාව වැඩි කාලයක් පෝෂණය කරන්න වෙනවා. ඒ නිසා අපි නාස්තිය වැඩි වෙනවා. ඒ වගේම අපේ ආදායම අඩු වෙනවා. ඉතින් මේ නිසා තමයි වැසි පැටියෙක් රැක බලා ගැනීම ඉතාම වැදගත් කාරණාවක් වෙන්නේ. සාමාන්‍යයෙන් මේ සත්ව පාලනයේදී, ගව පාලනයේදී, කිරි ගව පාලනයේදී අපේ අත්දැකීම් පිළිබඳව අපි කල්පනා කර බලුවොත් මේ පැටවුන් ලැබීමේ ප්‍රතිශතය ගැන හිතපුවාම මේ වැස්සි පැටවුන්, වසු පැටවුන් කොයි ආකාරද ක්‍රියාත්මක? මේවා සමසමද? දැන් මිනිසුන් ගැන බැලුවොත් 50% කියලා කියනවනේ ස්ත්‍රී කාණ්ඩේ පුරුෂ කාණ්ඩේ. මේ කොහොමද සතු? ඔව්, බොහෝ විට සමතත්වයේ තමයි තියෙන්නේ. දැන් ස්වභාවිකව අපි ඒගොල්ලන් ගැප් ගැනීම සිදු කරොත්, සාමාන්‍ය AI එකක් කරොත් අපි කියන්නේ 50% තමයි ඒ chance එක තියෙන්නේ. නමුත්
වැසි පැටවුන් සඳහාම බලාපොරොත්තුවෙන් සිදුකරනේ අයි තියෙනවා. එතකොට වැසි පැටියෙක් ලබා ගැනීම සම්භාවිතාව වැඩි. අතන වැසි පැටියෙක් තමයි එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ. එහෙම මේ කෘතිම සිංචනයේ මේක අලුත් දෙයක්ද නැත්නම් කාලයක්? නෑ, කාලයක් තිස්සේ තිබුණ දෙයක්. මොකද එතනදී සිදුවෙන්නේ? මොයි මේ සඳහා හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනසක් ඇති කරනවද ඒත් සමගම? ඒ සඳහා තෝරාගන්න ශුක්‍රාණු වල තමයි එතන වෙනස තියෙන්නේ. ඔවුන් ඒ පරීක්ෂණාත්මකව ඒ සඳහා රැස් කරගෙන තිබෙනේ මේ වර්ග පිළිබඳව සැලකිල්ලක් යොමු කරනවා. හොඳයි. දැන් මේ අපි හිතමුකෝ දැන් 150 කියලා කියන්නේ මේ කිරිගව පාලනයේදී වසුපැටියෙක් ලැබීම නිකම් අපේක්ෂා භංගත්වයට පත් වෙන කාරණයක්ද? ඒකෙන් වැඩක් නැද්ද? නිෂ්පාදන කාර්යාවලිය ගැන හිතලා බලපුවාම ඔවුන්ගේ ලාභය ලබා ගැනීමට අපහසුයි. ඇතන මැස්සි පැටියෙක් ඇතිකරුත්තම අපට කිරිගවේ බවට පත් කරගන්න හැකියාව තිය. නමුත් මසු පැටියෙක් ලැබුණත් අපිට යාව කියන්නේ බ්‍රීඩින් පර්පස් කියන්නේ අභිජනන කටයුත් සඳහා යොදා ගැනීමට හැකියාව තියෙනවා. හොඳින් වර්ධනය කරලා තියාගත්තොත් එහෙම අපිට වසු පැටියෙක් ලැබීම අවාසිදායකයි කියන එක 100%ක්ම කියන්න බෑ. හරි, හොඳයි. දැන් මේ වැස්සි පැටයෙකු රැකබලා ගැනීමේදී අපි දන්නවා සාමාන්‍ය ලදරුවෙක් අපි මිනිස් සමාජය ගැන කතා කරත් විශේෂයෙන් තියෙන පෝෂණය ගැන විශේෂයෙන් කතා කරනවා. රැකබලා ගැනීම පිළිබඳ විශේෂයෙන් කතා කරනවා. ඔවුන්ට ගැළපෙන වැඩි අවධානයක් යොමු කරලා බොහොම පරිස්සමෙන් තමයි මේ වැඩ කටයුතු කරන්නේ. එහෙමද දැන් වසු පැටියෙක් බලා ගන්නකොට වැස්සි පැටියෙක් බලා ගන්නකොටත් විශේෂයෙන් අවධානය යොමු කරග යුතු කරුණු තියෙනවා? ඔව්, විශේෂයෙන්ම පෝෂණය ගැන අපි අවධානය යොමු කරන්න ඕනේ. අපි දැන් මුලින්ම කිරි ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ එයාට ලබා දෙන ආහාරය ක්‍රමයෙන් වෙනස් කරනවා. පැටව කෑම ලබා දෙනවා, පිදුරු වගේ වියලි තනකොළ වගේ දේවල් ලබා දෙනවා. ඊටත් පස්සේ අපිට අමු තනකොළ ලබා දෙන්න පුළුවන්, සාන්ද්‍ර ආහාර වලට යන්න පුළුවන්, විටමින් ඛනිජ ලවණ වගේ දේවල් ලබා දෙන්න පුළුවන්. එතකොට ඒ නිසි විදිහට පෝෂණය ලබා දුන්නොත් එයාගේ අද වයසට අදාළ වර්ධනය අපිට ළඟා කරගන්න පුළුවන්. ඒකට අනික් කාරණාව තමයි යාගේ සෞඛ්‍ය තත්ත්වය හොඳින් පවත්වාගෙන යන්න ඕනේ. ඒකෙදි ප්‍රතිශක්තිකරණය වැදගත් වෙනවා. මුල් කිරි ලබා දීම මගින් අපිට පැටියාගේ ප්‍රතිශක්තිකරණය කුඩා අවධියේදී වැඩි කරන්න පුළුවන්. ඒ කියන්නේ මුල් කිරි ලබා දීමෙන් ලෙඩ රෝග හැදෙන සම්භාවිතාවය අඩු කරගන්න පුළුවන්. ඒත් එක්කම අපිට පණු බෙහෙත් එන්නත් පශු වෛද්‍යවරයාත් එක්ක කතා බහ කරලා ඒ දේවල් සිද්ධ කරගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම පැටවුන්ගේ ආරක්ෂාව ගැන හිතන්න ඕනේ අපි. දැන් කුඩා කාලයේදී විලෝපිකයන්ට ගොදුරු වීම, ඒ වගේම බාහිර උවදුරු එන්න තියෙන හැකියාව වැඩි. ඒ දේවල් වලින් ආරක්ෂා කරගන්න එක වැදගත්. නිවාස පිළිබඳව කතා කරොත් මේ පැටවුන්ට වෙනම විශේෂ නිවාස අවශ්‍යයිද? ඔව්, දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ පැටවුන් හොඳම ක්‍රමය කියලා දැනට පිළිගන්නේ පැටවුන් ඉපදුන විගසම මවගෙන් වෙන් කරලා පැටව කූඩුවකට දාන එක. එතකොට පැටව කූඩුව දැන් සාමාන්‍ය අපේ ගොවි මහත්තයෙකුට රීප ලී වලින් හදාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි වසු පැටුවෙකුට බිම පොළවේ ප්‍රමාණය වර්ග මීටර 1.5 වගේ ප්‍රමාණයක කූඩුවක් හදාගන්න පුළුවන්. ඒක පොළවේ සිට අඟලක් වගේ උඩට උස්සපු ඒ වගේ කූඩුවක් හදාගන්න පුළුවන්. ඒ වගේ මේකේ එයාට කෑම දෙන්න, වතුර දෙන්න වෙනම ස්ථාන හදලා තියෙන්න ඕනේ. පශු වෛද්‍ය නිලධාරිතුමියනි, දැන් අපි කල්පනා කර බලුවොත් ඔබ කලින් රාජකාරී කටයුතු කරපු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ, එහෙම නැත්නම් වියලි කලාපීය ප්‍රදේශයක නිදලි ක්‍රමයේ යටතේ සත්ත්ව පාලනය සිදු කරගෙන යාමේදී ලැබුණු වැස්සි පැටියෙකුට වැඩිය මැදර කලාපීය ගව පාලනයේදී ලැබුණු වැස්සි පැටියෙක් ටිකක් වැඩි සැපයකින් ජීවත් වෙනවා කියලා කිව්වොත් හරිද? ඔව්, ඒ කියන්නේ වැඩි සැපය කියන දෙයටත් වඩා මම හිතන්නේ එයාට අර අදාළ පෝෂණය නිසි ආකාරයෙන් ලැබිලා එයා හොඳින් රැකබලාගෙන හොඳින් වර්ධනය වෙලා තියෙන නිසා අපිට අර මං කලින් කිව්වා වගේ නිසි කාලයේදී ගැබ් ගැනීම සිද්ධ කරලා ඉතා ඉක්මනින් කිරි ලබා ගැනීම සිද්ධ කරන්න පුළුවන් අර වේලි ප්‍රදේශයක ඉන්න වැසි පැටියෙක්ට වඩා. දැන් අර කුඩා කාලේ ඉඳන් මේ වියලි කලාපීය ප්‍රදේශවල සතුන් දැන් අපි හිතමුකෝ මෙහෙම, දැන් අපි නියම සීතල ගැන හිතලා වෙන්නට පුළුවන්, වැස්ස පින්න ගැන හිතලා වෙන්නට පුළුවන්, අධික උෂ්ණත්වය ගැන හිතලා වෙන්නට පුළුවන්. ඔය මැදට කලාපී සූක්ෂම ක්‍රමයට සතුන් පාලනය කිරීමේදී කිසියම් අවධානයක් යොමු කරලා වාතාශ්‍රය ගැන පවා අවධානයක් යොමු කරලා නිවාස තුළ ඔවුන්ට අවශ්‍ය සනීප ආරක්ෂාව රැකවරණය ලබා දෙනවා. නමුත් අර වියලි කලාපීය ප්‍රදේශවලදී මේක ගැන හිතන්නේ නැතිව අපි සතුන් ඇති කිරීමේදී
මේ සතුන් කුඩා කාලයේ සිට මේ පරිසරයට කිසියම් ආකාරයෙන් ඔරොත්තු දෙන තත්ත්වයකට පත්වෙනවද? ඒවාට අනුගත වෙන තත්ත්වයකට පත්වෙනවද මේ සතුන්? ඔව්, එහෙම අනුවර්තනය වෙන්න පුළුවන්. ඇත්තටම ඒ ප්‍රදේශවල ඒ අදාළ උෂ්ණත්වවලට අනුගත වුණු සතුන් තමයි ඉන්නේ. ඒ නිසා කොහොමත් ඒ ලැබෙන පැටවුනුත් ඒ පරිසර තත්ත්වයන් වලට අනුගත වීම සිද්ධ වෙනවා. හොඳයි. දැන් පැටවෙක වුණත් යම්කිසි වර්ධනය වුණු සතෙක් බවට පත්වෙන තුරු අපි විවිධ අධිරයන් ගැන කල්පනා කරලා බලනවා. මේ අධිර ගැන කල්පනා කර බලන විට උපතේ ඉඳන් වැස්සි පැටවෙකු ලිංගික පරිණත භාවය තෙක් රැක බලා ගන්නා කාලය පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරමින් කළ යුතු පාලන ක්‍රමයන්, කළමනාකරණයන් පිළිබඳව අපි කතා කරමු. ඔව්, ලිංගික පරිණතිය තෙක්ම පැටිය රැක බලා ගනිද්දි මම හිතනවා අපි ටිකක් ඒ කොටස් කඩලා කතා කරොත් හොඳයි කියලා. අපි මුලින්ම උපතේදී කොහොමද වැස්සි පැටියව රැක බලා ගන්නේ, මොනවද අපි කරන්න ඕන දේවල් කියලා බලමු. ඊට පස්සේ මුල් දවස් කීපය ඇතුළත සහ ඉන්පසු කිරි වැරීම තෙක් කොහොමද රැක බලා ගන්නේ, එතනින් පස්සේ කිරි වැරීමේ ඉඳන් ලිංගික පරිණතිය දක්වා කොහොමද රැක බලා ගන්නේ කියලා කතා කරමු. වෙම් වශයෙන් මම හිතන්නේ ඒක ලේසි වෙයි අවබෝධ කරගන්න. අපි එතකොට මේ මෙහෙම බැලුවොත් එහෙම පැටවෙක් උපදින අවස්ථාව අපි නිරෝගීව ඒ වගේම කිසිම අතුරු ආන්තරාවක් නැතුව මේ පැටියා ලබා ගන්න ඕන. මේ ලෝකෙට අලුතෙන් ජීවිතයක් එකතු වෙන මොහොත මේක ඕනෑම සත්ව කාණ්ඩයක් පිළිබඳව මිනිස්සුන්ගේ වගේම වඩාත් අවධානය යොමු වෙන අතිශය වැදගත් මොහොතක්. මේ ලෝකෙ එළිය දකින මොහොත මේ සතා කොයි විදිය වෙලාව කොයි විදිහටද අපි ගවයෙකුගෙන් මේ වැස්සි පැටියෙකු ලබන අවස්ථන්ත වසු පැටියෙකු ලබන අවස්ථාවෙත් මේ සරකිර දක්වන්න ඕනනේ. කොයි වගේද අපි පරිස්සම් වෙන්න ඕන? ඔව්, ඇත්තටම වැස්සි පැටිය ලැබෙන්න දින 10කට විතර කලින් අපි මව වෙනම ගාලයකට වෙන් කර වෙනම ගාලක් කියන ප්‍රසූත මඩුවකට වෙන් කරන්න ඕනේ. එතකොට එතන බාහිර උවදුරු වලින් තොර තැනක් වෙන්න ඕනේ. අපිට බිම සකස ගන්න පුළුවන් වියලිව පිදුරු, එහෙම නැත්නම් වියලි කුඩු, ඒ වගේ දෙයක් දාලා බිම සකසා ගැනීම සිද්ධ කරන්න පුළුවන්. එතකොට මමට සැප පහසුවෙන් එතන ඉන්න සලස්වන්න ඕනේ දින 10ක සිටව. දැන් පැටිය ඉපදින වෙලාව ගැන කතා කරොත් ඒකෙදි අපි මුලින්ම දකින්නේ පැටියාගේ අත් දෙක සහ ඊට පස්සේ හිස තමයි එළියට එන්නේ. එහෙම නැතුව නැට්ට පැත්තෙන් එළියට එනවනම්, එහෙම නැත්නම් ඒක අතක් වගේ එළියට එනවනම් ඔළුව විතරක් නම් ඉස්සෙල්ලම එළියට එන්නේ. ඒ වගේ වෙලාවක පශු වෛද්‍ය උපදෙස් පතන්න සිද්ධ වෙනවා. අපි දැන් වැසිපෙට ඉපදුනාට පස්සේ කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ඉපදුන ගමන්ම අපි අපිට ග්ලව්ස් දෙකක් භාවිතා කරන්න පුළුවන්. එතකොට එයාගේ මුඛ කුහරය, නාසය වගේ පිරිසුදු කරලා එයාට හුස්ම ගැනීමට පහසුකම් සලස්සලා දෙන්න ඕනේ. ඒක තමයි පළවෙනියටම පැටියෙක් ඉපදුන ගමන්ම අපිට කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට වියලි රෙදි කෑල්ලක් හරි වියලි පිදුරු මිටියක් හරි අරගෙන පැටියාගේ මුළු ඇඟම පිරිසුදු කිරීම සිද්ධ කරන්න ඕනේ. ඒකෙන් එයාගේ රුධිර ගමනාගමනය වැඩි වෙනවා. ඒ වගේ දේව රුධිර ගමනාගමනය වැඩි වෙනවා. ඊට පස්සේ අපි පෙකණි වල කපන එක සිද්ධ කරන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් පැටියාගේ ඇඟේ ඉඳන් අඟලක් විතර දුරක් තියලා අපිට ජීවාණුහරණය කරපු නයිලෝන් නූලකින් ගැටයක් දාන්න පුළුවන්. එතනින් එහාටත් තවත් අඟල් භාගයක් විතර තියලා ජීවාණුහරණය කරපු කතුරකින් අපිට එයාගේ පෙකණිවල කපලා දාන්න පුළුවන්. ඒත් එක්කම මේ වෙලාවේදී පෙකණිවල බෙටඩීන් එහෙම නැත්නම් ටින්චයිඩීන් නම් වඩාත් හොඳයි. ටින්චයිඩීන් වල පොඟවන්න ඕනේ. මේක අපි පෙකණි වල වැටෙනකම් උදේ හවස සිද්ධ කරන්න ඕන දෙයක්. ඊළඟ කාරණා විදිහට වැදගත් වෙනවා එයාගේ දැන් අපි උපත් බර කිරණ එක, උපත් බර කිරණ එක සහ වාර්තා තබා ගැනීම. ඒ වාර්තා තබා ගැනීමේදී අපිට මවගේ අංකය, පැටියාගේ අංකය, පැටියාගේ උපත් බර, ලිංගික භාවය, අපිට උපත් සිද්ධ වෙද්දි මොන හරි උදව් කරන්න සිද්ධ වුණාද, ඒ වගේ දේවල් සටහන් කරගන්න පුළුවන්. මේ වෙලාවෙදිම අපිට පැටියාගේ කන්සල් කුණ කිරීමත් සිදු කරන්න පුළුවන්. අනික වැදගත් කාරණාව තමයි මුල් කිරි ලබා දීම. මුල් කිරිවල ඉතාම ගුණාත්මක කිරි වර්ගයක්, ඒක ගොඩක් ප්‍රතිදේහ තියෙනවා. එතකොට මුල් කිරි ලබා දීම මගින් පැටියාගේ ප්‍රතිශක්තිය වර්ධනය කරලා ලෙඩ රෝග හැදෙන ප්‍රවණතාවය අඩු කරගන්න පුළුවන්. ඒතකොට මේ ටික තමයි අපි ඉපදුන ගාම කරන්න ඕනේ. මුල් කිරි ගැන කිව්වොත් මුල් කිරි ලබා දෙන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් පැටියෙක් ඉපදිලා
පළමු විනාඩි 30 ඇතුළතදී නැගිටලා අම්මගෙන් කිරි උරාබනවා. එහෙම කරන්නේ නැත්තම් අපි පැටියාව අම්මා ළඟට ගෙනහිල්ලා පැටියාගේ කට මවගේ තනපුඩු වලට ලං කරලා කිරි උරාබීමට සලස්වන්න ඕනේ. එතකොට මුල් විනාඩි 30 40 ඇතුළතදී අපි යාගේ දේහ බරින් 10%ක් පමණ කිරි ලබා දීම සිද්ධ කරන්න ඕනේ. ඊට පස්සෙත් අපිට තව පැය 6කින් විතර තවත් කිරි 10%ක් යාගේ උපත් බරින් ලබා දෙන්න පුළුවන්. හොඳයි. හිතවතුනි, අද දවසේ හරිත මන්සලේ වැඩ අපේ මාතෘකාව වැස්සි පැටවෙකු රැකබලා ගැනීම පිළිබඳව. මේ පිළිබඳව අදහස් දක්වන්නේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පශු සම්පත් සැලසුම් හා ආර්ථික අංශයේ පශු වෛද්‍ය නිලධාරී අනුෂ්කා ලෙනගල මහත්මිය. ඒත් එක්කම අදත් මේ වැඩසටහන සඳහා පිටපත සකස් කරමින් සම්බන්ධීකරණ දායකත්වය ලබා දෙන්නේ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පශු සම්පත් සංවර්ධන නිලධාරී ලහිරු චතුරංග ජයසූරිය. අපි මද විරාමයක් ගනිමු, ඊට පස්සේ ආයෙත් වැස්සි පැටවෙකු රැකබලා ගැනීමේදී මේ ඉපදීමේදී කරන ලද කටයුතු වලින් පස්සේ කොයි වගේද ඉදිරි කාලයේදී මේ රැකබලා ගැනීම කටයුතු කරන්න කියලා අපි සාකච්ඡා කරමු. යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කරමින් සෞඛ්‍යාරක්ෂිත හා ගුණාත්මෙන් ඉහළ එළවළු හා පළතුරු නිපදවමු. ඔබගේ කෘෂි නිෂ්පාදනවල ගුණාත්මය තහවුරු කරන SL ගැප් සහතිකය සමගින් දේශීය විදේශීය වෙළඳපළ ජය ගන්න. එක්වන්න අප සමග. වැඩිදුර තොරතුරු සඳහා GAP හිස්තැනක් ඔබේ නම සඳහන් කර 19.20 කෙටි දුරකථන අංකයට SMS කරන්න. ශ්‍රී ලංකා ගැප් සෞඛ්‍යාරක්ෂිත හෙට දිනකට. කෘෂිකර්ම අමාත්‍යාංශයේ හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පණිවිඩයකි.
මානව කේන්ද්‍රීය නොවන හෘද ස්පන්දනය ක්‍රොප් ක්ලිනික්. පස්වරු දෙකත් තුනත් අතර කෘෂි FM channel කරන්න. අපේ අත්තලා මුත්තලාට තිබුණේ හේ න්‍යායවල්. අපේ අපොච්චලාගේ කාලේ වෙනකොට ඒවා අක්කර ගානට බැස්සා. අපෙනුත් පාසේ දැන් අලුත් කාලේ පරජස් දෙක තුනක ඉඩම් කෑල්ලක් වෙලාව. මේන දෙක් මානක යායකින් ගෙතගත්තු දේ කොහොම හොයන්ටද මන්ද ආයිබුවන්? කාලයාගේ ඇවෑමෙන් උරුම වූ බිම් කැබැල්ලකට හිත්පිත් ඇතිව ලෝකය වෙනස් කළ මිනිසුන්ගේ තාක්ෂණය මුසුකොට යායක රන්කරල් නෙලාගන්නා මග කියා දෙන අස්වැන්න. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ මහනුවරේකකය කඳුරට ගුවන්විදුලියෙන් සිකුරාදා උදේ 8:00 ඇරඹෙන හෝරාව වෙන්කොට කැත්තට උදැල්ලට හිතැත්තන් වෙනුවෙන් ඉටුකරනා විසල් මෙහෙවර අස්වැන්න කෘෂිකාර්මික වැඩසටහන හැම සිකුරාදාවකම පෙරවරු 8:00 සිට 9:00 දක්වා අස්වැන්න. කෙතට නියරට තනන සවිඵල ගුවන් විදුලි ගොවි සේවාවේ මහනුවර ඒකකය. www.krushiradio.lk දෑහිතකාමී පෙරගමන් කරුවන්ගේ විද්‍යුත් ආමන්ත්‍රණය. හරිත මන්සල. අපි දැන් අයිත් සාකච්ඡාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ වැස්සි පැටවෙකු රැකබලා ගැනීම පිළිබඳව. පසුව දිනලධාරී අනුෂ්කල් එනගල මහත්මිය, දැන් අපි මේ සාමාන්‍යයෙන් ඉපදුණු ගමම් මවක් සහ පැටියෙක් අතර, එහෙම නැත්නම් දරුවෙක් සහ මවක් අතර තියෙන සම්බන්ධය වගේම අතිශය සමීප සම්බන්ධකමක් තිබෙනවා. ඔවුන් හරිම සංවේදී තමන්ගේ පැටියා කෙරෙහි. වෙනත් කරදරයක වැටෙනවද, තමන්ට ඕන විදිහට ළඟපාත ගැවසෙනවද, මොනවා පිළිබඳවද පැටියා වැඩිපුර සැලකිලිමත් වෙන්නේ කියන එක මම ඉතාම සංවේදීව තිරිසන් සතෙක්ගෙන් වුණත් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. දැන් මේ අර මුල්කිරි දෙන කතාව අපි මේ විරාමයට කලින් සාකච්ඡා කළා. මේ මුල්කිරිවල වැදගත්කම ගැන අපි කතා කරමු. මං හිතන්නේ ඒකට අපි අවස්ථාවක් ගන්න එක ඉතාමත් වැදගත්. මව පැටියා ලැබුණට පස්සේ වෙන් කරලාද තියෙන්නේ, නැත්නම් පැටියත් එක්කම එකටම ජීවත් වෙනවද, කොහොමද? ඇත්තටම දැන් පිළිගත්ත ක්‍රමය තමයි පැටියා ඉපදුණු විගසම මවගෙන් වෙන් කිරීම සුදුසුයි කියන එක. එහෙම නැත්නම් අපිට දවස් 3-4ක් මව ළඟ තියලා වෙන් කිරීම සිද්ධ කරන්න පුළුවන්. ඒකේ වාසි තියෙනවා. මුලද පැටිය ඉපදුණු ගමම්ම වෙන් කිරීමේ වාසි තියෙනවා. එකක් තමයි අපිට පැටියට අවශ්‍ය ප්‍රමාණයට කිරි මැනල ලබා දෙන්න පුළුවන්. මම අර කලිනුත් කිව්ව විදිහට පැටියාගේ උපත් බරින් 20%ක් පමණ කිරි ලබා දෙන්න ඕනේ. අපි මුල් කිරි ලබා දෙන්න ඕනේ පැටිය ඉපදුණු දවසේම. ඊට පස්සේ අපිට 10%ක් උපත් බරින් 10%ක් පැටියට කිරි ලබා දෙන්න පුළුවන් ඊළඟ දින කීපය ඇතුළතදී. තොර කිරි මැනල ලබා දෙද්දී යාගේ වර්ධනය අපිට අවශ්‍ය ප්‍රමාණයට ළඟා කරගන්න හැකියාව තියෙනවා. අපි මේ ගැන හිතන්නේ නැතුව හිටියොත් පැටිය ඇතිතරම් බොනවා කිරි. සමහර කාර ඇතිතරම් බීමට වඩා මම හිතන්නේ මේ පැටියා අවශ්‍ය ප්‍රමාණයට කිරි බොන්නේ නැති වෙන්නත් ඉඩ තියෙනවා. අනික් වැදගත්කම තමයි අපිට මවගේ කිරි ප්‍රමාණය ගණනය කරගන්න පුළුවන්. අය කිරි නිෂ්පාදනය කොයි වගේද කියන එක. දැන් අපි මවත් එක්කම පැටියා එකට හැදුවොතින් පැටියා කිරි උරා බීවට පස්සේ තමයි අපි කිරි ලබා ගන්න. එතකොට අර පැටියාගේ මවට ලැබෙන උත්තේජනයෙන් පස්සේ තමයි මව කිරි ලබා දෙන්නේ. දැන් බැරි වෙලා හරි අපි හිතුවොත්
ටික කාලයක් ගිහිල පැටිය මරණයට පත් වුණොත් මවගෙන් කිරි ලබා ගැනීම අපිට දුෂ්කර වෙනවා. ඉතින් මේ වගේ හේතු නිසා තමයි පැටිය ඉපදුණු විගසම මවගෙන් වෙන් කිරීම අවශ්‍ය වෙන්නේ. හරි, දැන් එතකොට අර මේ පොඩ්ඩක්වත් බොන්න දෙන්නේ නැහැ. ඒක දෙන්නේ සම්පූර්ණයෙන්ම අපි કૃතිමව කිරි ටික දොවලා ඒ කිරි මැනලා පැටියල් දෙනවා. ඔව්, එහෙම තමයි කරන්නේ. එතනදී උත්තේජන පිළිබඳ ප්‍රශ්නයක් අපිට ඇති වෙනවද? කිරි ලබා ගැනීමේදී අර උත්තේජන දෙයක් ලැබෙන්නේ නැහැ පැටියකින්. ඒක අපිට කිරි දෙවීමේදී ප්‍රශ්නයක්ද? මවගේ මුල ඉඳන්ම අපි මේ විදිහට කිරි ලබා ගත්තොත් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් දිගින් දිගටම අපි මාස දෙක තුනක් මේ විදිහට පැටිය මව ළඟම තිබුණොත් තිබිලම පැටිය හදිසිය මරණයට පත් වුණොත් අපිට කිරි ලබා ගැනීම දුෂ්කර වෙන්න පුළුවන්. කොහමත් ඔය ඉතින් පේන තෙක්මානේ පැටියා ඉන්න නිසා මවට කොහොමත් කිරි එරෙනවා ඇති නේද? එහෙම සංවේදීතාවයක් ඇති වෙනවා. හොඳයි හොඳයි. හරි, කොහොමද දැන් කිරි වැරීම තෙක් පැටියා රක බලාගන්නේ කොහොමද කියන කාරණේ? දැන් කිරි වැරීම කියන්නේ මොකද්ද? කිරි වැරීම කියලා කියන්නේ අපි පැටියට දැන් මුල් මාස දෙක දෙකමාර වගේ වෙනකම් අපි කිරි ලබා දෙන්න ඕනේ. කිරි ලබා දීම නතර කිරීම තමයි අපි කිරි වැරීම කියලා හඳුන්වන්නේ. මේ වෙනකොට කිරිවරණ අවස්ථාව වෙනකොට ක්‍රමක්‍රමයෙන් මේ සතා වෙනත් ආහාර ගන්න පුරුදු වෙලා දින්නේ. ඔව්, දැන් අපි මුල් දවස් 45 වගේ වෙනකම් පැටියට කිරි දෙන්න ඕනේ. 10%ක් තමයි උපත්බරින් කිරි ලබා දෙන්න ඕනේ දවසකට. ඒක අපිට වේල් දෙකකට, එහෙම නැත්නම් අපිට හැකියාව තියනවා නම් වේල් දෙක තුනකට විතර කඩලා කිරි ලබා දීම සිද්ධ කරන්න පුළුවන්. ඒත් එක්කම අපි පැටව ආහාර ලබා දෙන්න ඕනේ මුල් සතිය ඇතුළතදී. මුලින්ම අපිට පැටව කෑම ග්‍රෑම් 50ක්, ඒ කියන්නේ අහුරක් වගේ ප්‍රමාණයක් පැටියට අඳුන්වලා දෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට ක්‍රමයෙන් පැටව කෑම වැඩි කරන්න පුළුවන්. ඒත් එක්කම අපිට සති දෙක වගේ වෙද්දී පැටියට වියලි තනකොළ, එහෙම නැත්නම් පිදුරු වගේ දේවල් ඉතාම සුළු ප්‍රමාණයක් හඳුන්වා දීම සිදු කරන්න පුළුවන්. පසුව අපිට මේව ක්‍රමයෙන් වැඩි කිරීමට හැකියාව තියෙනවා. පුණක් වැනි ආහාර මේ කාලයේදී දෙන්න දීම දෙන්න සුදුසු නැහැ. දැන් කිරි වැරෙනකොට අපි යලිත් මතක් කරමු, කොච්චර කාලෙකින්ද මේ කිරි වැරීම සිදු වෙන්නේ ඉපදිලා? කිරි වැරීම සිදු කරන්න ඕනේ සාමාන්‍ය මාස දෙක දෙකමාර වගේ වෙද්දි කිරි වැරීම සිදු කරන්න පුළුවන් නම් හොඳයි. ඒකේ අපි කිරි වැරීම සිදු කරන්න සුදුසු කාලය කියලා හඳුනගන්නේ පැටියා පැටව ආහාර සාමාන්‍ය කිලෝ 1ක් විතරවත් ප්‍රමාණයක් ආහාරයට ගන්නවනම් අපිට කිරි වැරීම සිදු කරන්න පුළුවන්. පැටියාගේ උපත් බර වගේ දෙගුණයක් වත් පැටියගේ දේහ බර තියෙනවා නම් කිරිවැරීම සිදු කරන්න පුළුවන්. දැන් අපි ජර්සි සතෙක් ගත්තොත් සාමාන්‍යයෙන් කිලෝ 60ක් 70ක් වගේ බරකට ඇවිල්ලා තියෙනවා නම්, ෆ්‍රීෂියන් සතෙක් නම් කිලෝ 70ක් 80ක් වගේ බරකට ළඟා වෙලා තියෙනවා නම් කිරිවැරීම සිදු කරන්න පුළුවන්. ඒතොර මේ ආසන්න වෙද්දී අපිට සයිලේජ්, එතකොට වියලි තනකොළ, ග්‍රිරිසීඩියා වගේ දේවල් පැටියේ කෑම්බල්ට එකතු කරලා තියෙන්න ඕනේ. අනික අපි කිරි වැරීම සිද්ධ කරද්දී අපි එකපාරටම කිරි නවත්තන්නේ නැහැ. කිරි නවත්තන්නේ අපි කිරි නැවැත්වීමට අදාළ දවස්වලට දින 10කටවත් කලින් ඉඳන් ක්‍රමයෙන් අපි දෙන කිරි ප්‍රමාණය අඩු කරගෙන එන්න ඕනේ. දවස් දෙකෙන් දෙකට ලීටර් 0.5 වගේ ගන්න, ඒ වගේ ක්‍රමයෙන් තමයි අපි කිරි ලබා දීම නවත්තන්න ඕනේ. අනික මට තව කාරණාවක් කියන්න අමතක වුණා. අපි පැටිය ඉපදුන දවසේ ඉඳන්ම පැටියට පිරිසුදු වතුර හැම වෙලාවෙම තියලා තියන්න ඕනේ ප්‍රයෝජනෙට ගන්න. දැන් අපි හිතමුකෝ මේ නිදලි ක්‍රමයට හෝ සූක්ෂම ක්‍රමයට මේ සතා මේ පාලනය කරගෙන යන විට, රැක බලා ගන්නා විට කිරි වැරීමේ අවස්ථාව වන තෙක් නිවාසයේ කොහොමද මේ සතා බාහිරට යනවද? සූක්ෂම ක්‍රමයටදී විවේකයකට කාලයකට හෝ බාහිර පරිසරයට යනවද? නැත්නම් මේ නිවාසය තුලම රැඳී සිටිනවද? මේ මාස දෙකමාරක වගේ කාලයක් නේ. ඔව්, මේ නිවාසය තුලම අපිට රඳවලා තියාගන්න පුළුවන්. ඊට පස්සේ කිරි වැරීම සිදු වුණා කරාට පස්සේ අපිට එක වයසේ පැටවුන් එකට එකම නිවාසයකට දාලා රැක බලා ගන්න පුළුවන්. නිදලි ක්‍රමයටදී කිරි වැරියාට පස්සේ ඔවුන් තනකොළ උලාකාමට හුරු වෙනවද? පිට්ටනිය වල තියෙන. ඔව්. නැත්නම් අපි කපලා දෙන්න ඕනද ඒ ටික? ඒක අර මම කලින් කිව්ව විදිහට හුරු වීමත් එක්ක. ඒක අපි එයාව මේ එක්ස්ටෙන්සිව් ක්‍රමයටද නැත්නම් සූක්ෂම ක්‍රමයටද, එහෙම නැත්නම් නිදලි ක්‍රමයටද හතන්නේ? ඒ කියන්නේ අපේ පාලන ක්‍රමය අනුව ඒක වෙනස් වෙනවා.
හරි දැන් කිරිවැරීමේ කාලේ තීරණය කරගන්නේ ඔබගේ අදහස්වලට අනුව ඔය විදිහටද? ඔය ගන්න ආහාර ප්‍රමාණය මතද වෙනත් ලක්ෂණ තියෙනවද කිරිවැරීමේ කාලේ තීරණය කරන? ඒ ආහාර ප්‍රමාණය මම කිව්ව විදිහට අර කලින් කිව්ව විදිහට පැටව කෑම කිලෝ 1කට වඩාවත් ආහාරයට ගන්නවනම් උපත් බර වගේ දෙගුණයක් පැටියගේ බර ළඟා වෙලා තියෙනවනම් අපිට ඒ කාලෙ වෙද්දි කිරිවැරීම සිද්ධ කරන්න පුළුවන්. හොඳයි. පෝෂණ වෙනස් වීම මත බැලුවත්, ඌනතා රෝග පිළිබඳ බැලුවත්, පරිසරයේ ඇතිවන අහිතකර බලපෑම් පැත්තෙන් බැලුවත් මේ ලපටි අවදිය, එහෙම නැත්නම් පැටියන්ගේ අවදිය, ලෙඩ රෝගවලට ඉක්මනින් ගොදුරු වීමේ හැකියාවක් තියෙනවා. දැන් මේ පිළිබඳව හිතනකොට කුඩා අවදියේදී නැත්නම් වැසි පැටවුන් ගැන හිතනකොට ඒ සතුන්ට වැළඳිය හැකි රෝග මොනවාද? කුඩා අවදියේදී විශේෂයෙන්ම කාෆ් ඩයරියා, ඒ කියන්නේ අපි පැටවුන්ගේ බඩේ යෑම කියන රෝග ලක්ෂණය දකින්න හම්බ වෙනවා. ඒත් එක්කම නියුමෝනියා තත්ත් ඇති වෙනවා. ඒ වගේම තවත් අපිට සුලභව දකින්න ලැබෙන රෝගයක් තමයි අපි නේවල්ලිල් ජොයින්ටිල් කියලා හඳුන්වන, ඒ කියන්නේ අපි අර පෙකණිවැල හරියට විසබීජ විනාශ කරන්න එක හරියට අයඩින් දාලා ඒ විදිහට හොඳින් නැග බලාගත්තේ නැත්නම් ඒ ඔස්සේ විසබීජ ගිහිල්ලා හන්දි දිබීම වගේ සිද්ධ වෙලා අන්තිමට මරණයට පත් වෙන උනත් හැකියාව තියෙනවා. ඉතින් භයානකයි නේද? මොකද අභ්‍යන්තර ශරීරයේ විවෘත වෙන මාර්ගයක් මේකනේ. ඒකනේ ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් වෙන සත්තුන්ගේ මේකට හානි වීම සිදුවීම එහෙම සිදුවෙන්නේ නැද්ද සාමාන්‍ය බාහිර පරිසරයේ ජීවත් වන විට? ඔව්, දැන් මම මුලනොත් කිව්වා පැටියා ගේ කූඩුව හදද්දී අපි කිව්ව බාහිර වඳුරු වලින් විලෝපිකයන්ගේ ආරක්ෂා වෙන විදිහට ඒක හදලා තියෙන්න ඕනේ කියලා. ඒ වගේම අපි රැක බලාගනෙද්දී ඒ දේවල් ගැන විලෝපිකයන්ගෙන් ආරක්ෂා කර ගැනීම වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අර කිව්ව විදිහේ දේවල් කියන්නේ සිද්ධ වෙන්න පුළුවන්. හොඳයි. රෝගයක් ඇති වුණාට පස්සේ මේක වලක්වා ගැනීම සමහරලට අමාරුයි. විශේෂයෙන්ම මේ රැළක සතුන් නැති කිරීමේදී මේව බෝ වීමේ හැකියාව තියෙනවා. ඒ සඳහා ලොකු පිරිවැයක් වෙන් කරන්නත් අපිට තිබෙනවා. සොයා බැලීමත් අපහසුයි. හැබැයි වලක්වාගෙන හිටියොත් නිරෝගී සතුන් ගහණයක් පවත්වාගෙන යාමේ හැකියාව තිබෙනවා. පොදුවේ ගත්තහම රෝගවලින් මේ සතුන් බේරා ගන්නට කොයි වගේ සනීප ආරක්ෂාවක් අපි මේ නිවාසවලට ලබා දෙන්න ඕනේද? නිවාසවල සනීප ආරක්ෂාව ගැන කතා කරොත් අපි එයාලගේ කූඩු, එතකොට කෑම දෙන උපකරණ, වතුර තියෙන බාල්දි, ඒ වගේ දේවල් ඉතාම හොඳින් පිරිසුදු කරලා වේලි තත්ත්වයේ තියලා එහෙම නැත්නම් ජීවාණු හරණය කිරීමකට ලක් කරන්න පුළුවන්. ඊට ඇත්තටම ලෙඩ රෝග වළක්වා ගන්න පැටියගේ ප්‍රතිශක්තිය හොඳ මට්ටමක තියෙන්න ඕනේ. මම අර මුලින් කිව්වා වගේ මුල් කිරි ලබා දීම මේ සඳහා ඉතාමත්ම වැදගත් වෙනවා. ඊට අමතරව අපිට යාවට හොඳ පෝෂණයක් ලබා දීලා අදාළ කාලයේදී එන්නත් ඒත් එක්කම පණු බෙහෙත් ආදී ලබා දීමෙන් අපිට යාගේ හොඳ සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාමට හැකියාව තියෙනවා. අපි ඔය කතා කරන අතිශය වැදගත් වෙන මුල් කිරිවල සංයුතිය විශේෂයිනේ. දැන් මේ කියපු අර විනාඩි ගණන ඇතුළත මුල් කිරි පිළිබඳව අපි කතා කරීමේදී ඒ ඇරුණු විට එතනින් පස්සේ මේ සංයුතිය මවගේ කිරිවල නැහැද නැතිද? ඔව්, මුල් කියන්නේ මුල් දවසේ තමයි විශේෂයෙන්ම මේකේ ගුණාත්මක භාවය වැඩිම කාලෙ මුල් පැය 24 වගේ ඇතුළත කාලයේදී මේක ක්‍රමයෙන් එන්නෙන්ද ඒකේ තියෙන ගුණාත්මක භාවය අඩු වෙනවා. ඒ කියන්නේ ඒ තියෙන ගුණාත්මක සංගතක වෙනස් වීමකට අඩු වෙනවා. අඩු වෙනවා කියන්නේ මේ concentration සාන්ද්‍රණය අඩු වෙනවා. ප්‍රතිශතාත්මකව එක එක තියෙනේ වගේ සංගතක ප්‍රමාණය අඩු වෙනවා. හරි. දැන් මේ වැසිපටියේ පාලනය පිළිබඳව කතා කරනකොට තවත් එක් අවධියක් තමයි අර ඉපදිච්ච වෙලාවේ දැන් කිරිවැරීම කියන අවස්ථාව දක්වා වෙනස්. දැන් ඒක අම්මගේ සුරතරයට කිරි බීපු කාලේ ඉවර වෙනවා. එතනින් පස්සේ තවත් වැඩගත් කාලාන්තරයක් තමයි කිරිවැරීමෙන් පස්සේ ලිංගික පරිණත භාවය තෙක් රැක බලා ගැනීම. මේ කාලේ කොයි වගේද සතාගේ හැසිරීම, කොහොමද අපි සතාගෙන හිතන්න ඕනේ? මේ කාලයේදී අපි පෝෂණය ගැන කතා කරොත් දැන් අපි කිරි දෙන එක සම්පූර්ණයෙන්ම නවත්තලා ඉවරයි. අපිට පැටව කෑම තාමත් දෙනවා. අපි කිරි වැරීමෙන් පස්සේ සති දෙකක් විතර යනකම් පැටව කෑම අපිට දිගටම දෙන්න පුළුවන්. ඒත් එක්ක මේ කාලේදී අපිට තනකොළ, ග්ලිරිසීඩියා, අමු තනකොළ සුළු ප්‍රමාණයක් පැටියේ කෑමට එකතු කරන්න පුළුවන්. ඒ වගේම අපි කනිජ ලවණ, සයිලේජ් ඒ වගේ දේවලුත් එකතු කරන්න පුළුවන්.
අමුතන කොල දෙද්දී අපි සාමාන්‍යයෙන් පැටියගේ වයස සති 12ක් එහෙම නැත්නම් මාස 3කට වගේ ආසන්න කාලෙත් තමයි අමුතන කොල හඳුන්වා දීම සිද්ධ කරන්න ඕනේ. සයිලේජ් උත් අපි එකපාර ගොඩක් දෙන්නේ නැහැ. මුලින්ම ග්‍රෑම් 100ක් 200කින් තමයි පටන් අරගෙන ක්‍රමයෙන් අපිට ග්‍රෑම් 500ක් වගේ වෙනකම් 500 කිලෝ එකක් දෙකක් වගේ වෙනකම් වැඩි කරන්න හැකියාව තියෙනවා. පිදුරුවැණි ආහාර දෙන්න පුළුවන්ද මේ කාලෙට? පුළුවන් නමුත් දබා දෙන්න පුළුවන්. හැබැයි පිදුරු වලින්ම විතරක් අපි පෝෂණය කරන්න හොඳ නැහැ. මොකද ඒ වගේ තියෙන ගුණාත්මක භාවය අඩු නිසා. ඒත් එක්කම අපිට මාස 3න් විතර පණු බෙහෙත් ලබා දීම සිද්ධ කරන්න පුළුවන්. පැටව කෑම වෙනුවට ශක්තිජනක ආහාර හඳුන්වලා දෙන්න පුළුවන් පැටව කෑම නවත්තලා. ඒ වගේ දේවල් සිද්ධ කරන්න පුළුවන්. මාස 5ක් වගේ වෙද්දී අපිට මෙයාට දෙන කෑම ටික තව චුට්ටක් වැඩි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් ගුණාත්මක තනකොළ කිලෝ 8ක්, ග්ලිසීඩියා කිලෝ 1ක්, සාන්ද්‍ර ආහාර කිලෝ 2ක්, කණිජ ලවණ තේ හැඳි 2ක් වගේ ලබා දෙන්න පුළුවන්. එතකොට මාස 5-6 වෙද්දී ආ කිලෝ 150ක් 160ක වගේ බරක් තියෙනවා නම් හොඳයි. දැන් මේ ලිංගික පරිණතභාවයට පත් වුණා කියලා සතෙක් හඳුනාගත්තට පස්සේ දැන් මේ පැටියා කියන වචනේ අපිට පාවිච්චි කරන්න බෑ. දැන් මේ වැඩිහිටි සති. ඔව්. ඔව්. කොහොමද දැනගන්නේ ලිංගික පරිණතභාවය පිළිබඳව? බාහිර ලක්ෂණ වලින්. ඔව්. ලිංගික පරිණතභාවයට පත් වුණාම අපිට දකින්න හම්බෙන යෝනිය ප්‍රදේශයේ ඉදිමිලා රතු පාට වෙලා තියෙනවා. ඒ වගේම යෝනිය සමරක් වෙලා දුෂ්රාවි තරලයක් වැහෙනවා දකින්න ලැබෙනවා. මේ වැස්සි පැටිය වැස්සි ගාල් නිදැල් ඉන්නවනම් අනික් සතුන් නැගේ නගිනා වගේ දේවල් දකින්න පුළුවන්. එතකොට මෙයා ආහාරයට ගන්න කෑම ප්‍රමාණය අඩු කරනවා. මේ වගේ ලක්ෂණ අපිට දකින්න පුළුවන්. නමුත් අර කිරි එළදෙනකට يعني එළදෙනකට වඩා පරිණත සතෙක්ට වඩා මද ලකුණු පෙන් ඉතාම හොඳින් දැකගන්න සමහරක් වෙලාවට අපිට අවස්ථාව ලැබෙන්නේ නැහැ. හොඳයි. අපි දැන් මේ හැම වෙලාවෙම කතා කරේ මේ සාකච්ඡාව තුළ ගැබ්වෙච්ච ප්‍රධානම කාරණේ තමයි වැස්සි පැටවෙකු කොහොමද නිවැරදිව රැක බලාගන්නේ, නිරෝගීව රැක බලාගන්නේ කියන කාරණේ. මේ කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකොට, මේ කියන නිවැරදි පිළිවෙත් අනුගමනය නොකොට යම් නොසලකිලිමත් ආකාරයකට මේ සත්තු පාලනය කළොත් එහෙම මොන වගේ බලපෑමක්ද ඇති වෙන්නේ? ඒක සතාට ඇති වෙන බලපෑමක්ද, අපේ නිෂ්පාදන තත්ත්වයට ඇති වෙන බලපෑමක්ද, එහෙම නැත්නම් අපේ වියදම වැඩි වෙනවද, කොයි වගේ ප්‍රශ්න වලටද ඒ ගොවියා මුහුණ දෙන්නට සිද්ධ වෙන්නේ? ඔව්, මම කලිනුත් කිව්ව විදිහටම දැන් අපි වැස්සි පෙට්ටියව හොඳට වර්ධනය කරලා හොඳට පෝෂණය කරේ නැත්නම් අපිට අර එයාව නිසි කාලයේදී ලිංගික පරිණතියට පත් කරගෙන ගැබ් ගැනීම සිදු කරන්න අමාරු වෙනවා. එතකොට එයාගෙන් අපිට මාස 24කින් වගේ ඒ සම්මත කාලය ඇතුළතදී පැටියෙක් ලබාගෙන කිරි ලබා ගැනීම දුෂ්කර වෙනවා. එතකොට අපේ නාස්තිය වැඩි වෙලා වියදම වැඩි වෙලා අපිට ලබා ගන්න තියෙන ආදායම තමයි අඩු වෙන්නේ. ඒ වගේම දැන් සමහරක් වෙලාවෙදී අපි හොඳ සෞඛ්‍ය ආරක්ෂිතව මෙයාව රැක බලාගත්තේ නැත්නම් පැටවුන් මරණයට පත් වෙන්නත් පුළුවන්. ඉතින් මේ හැමදේම වෙන්නේ ගොවියගේ ආදායම අඩු වෙන එක. හොඳයි. අනුස්කලනගල මහත්මිය, අපි මේ කෙටි කාලයක් තුළ මේ වැස්සි පැටවෙකු රැකබලා ගැනීම පිළිබඳව මේ විදිහට කතා කළත් බොහෝ විට ගවපාලනයේ යෙදෙන විට මේ අපි කියපු දෙයට අමතරව යම් යම් ගැටලු එන්නට පුළුවන් ගොවි ජනතාවට. ඒ පිළිබඳව නිසි පැහැදිලි කරගැනීමක් කරගැනීමේ වැදගත්කම උන්ට තියෙන්න පුළුවන්. ඒ වගේ හදිසියේ මේ සත්ත්ව පාලනය පිළිබඳව විශේෂයෙන්ම අද අපි කතා කරපු මාතෘකාව පිළිබඳව ගවපාලනයේ වැස්සි පැටවෙකු පාලනය කරගැනීම පිළිබඳව කතා කරන විට විශේෂ ගැටලු පැනනඟොත් එහෙම ඔවුන්ගේ ගොවිපලේදී එදිනෙදා ඔවුන්ගේ මේ සත්ත්ව පාලන කටයුතුවලදී කොහොමද මේ ගැන විමසන්නේ, කාගෙන්ද විමසන්නේ, කොහොමද ඔවුන්ට පිළිතුරු ලබා දෙන්න පුළුවන්? ගොවි මහතුන්ට පුළුවන් එයාලගේ ළඟම තියෙන පශු වෛද්‍ය කාර්යාලයට ගිහිල්ලා පශු වෛද්‍යවරයා හම්බ වෙලා ඒගොල්ලන් තියෙන ගැටලු ඉදිරිපත් කරලා ඒවට විසඳුම් ලබා ගන්න. එහෙම නැත්නම් අපේ ප්‍රධාන කාර්යාලයේ සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට දුරකථන ඇමතුමක් ලබා දීලා තියෙන ගැටලු පිළිබඳව කතා කරගන්නලා විසඳුම් ලබා ගැනීමට හැකියාව තියෙනවා. අපේ ප්‍රධාන කාර්යාලයේ දුරකථන අංකය 0.81 23 88 463
මේ අංකයට දුරකථන ඇමතුමක් ලබා දීලා ඔබට තියෙන ගැටළු ඉදිරිපත් කරලා විසඳුම් ලබා ගැනීමට හැකියාව තියෙනවා. අදත් හරිත මන්සල වැඩසටහනින් සමුගන්නට බලාපොරොත්තු වන්නේ වැස්සි පැටවෙකු රැක බලා ගැනීම පිළිබඳව තමයි. අපි සැකවින් කටයුතු සැකවින් සාකච්ඡාව අරගෙන ගියේ. අද සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු වෙනුවෙන් පසු සම්පත් සැලසුම් හා ආර්ථිකාංශයේ පසු වෛද්‍ය නිලධාරී අනුෂ්කා ලෙනගල මහත්මිය සම්පත්දායකත්වයේ සැපයුවා. අදත් වැඩසටහන සඳහා පිටපත හා සම්බන්ධීකරණ දායකත්වය ලබා දුන්නේ ලහිරු චතුරංග ජයසූරිය පසු සම්පත් සංවර්ධන නිලධාරී විසින්. අදත් ශබ්දාගාර කටයුතු සමග සංස්කරණ දායකත්වයෙන් අපත් සමග එකතුනේ ගුවන්විදුලි ගොවිසේවාවේ බුද්ධිකා මල්ගහ ගමගේ. හරියටම තව සති දෙකකින් අයත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සත්පාලනය පිළිබඳව වූ තවත් රසවත් කතා බහකින් අපි හරිත මන්සලේදී හමුවෙමු. යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කරමින් සෞඛ්‍යාරක්ෂිත හා ගුණාත්මෙන් ඉහළ එළවලු හා පළතුරු නිපදවමු. ඔබගේ කෘෂි නිෂ්පාදනවල ගුණාත්මය තහවුරු කරන එස්සෙල් ගැප් සහතිකය සමගින් දේශීය විදේශීය වෙළඳපළ ජය ගන්න. එක්වන්න අප සමග වැඩිදුර තොරතුරු සඳහා GAP හිස්තැනක් ඔබේ නම සඳහන් කර 19:20 කෙටි දුරකථන අංකයට SMS කරන්න. ශ්‍රී ලංකා ගැප්, ශ්‍රී ලංකා ගැප්, සෞඛ්‍ය ආරක්ෂිත හෙට දිනකට. කෘෂිකර්ම අමාත්‍යාංශයේ හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පණිවිඩයකි. මානව කේන්ද්‍රීය නොවන හෘද ස්පන්දනය.
ක්‍රොප් ක්ලිනික්. පස්වරු දෙකත් තුනත් අතර කෘෂි FM channel කරන්න. දෑහිතකාමී පෙරගමන් කරුවන්ගේ විද්‍යුත් තාමන්ත්‍රණය. හරිත මන්සල.